Sansarini කතාවට ආදරය කරන ඔයාව ගොඩක් ආදරෙන් පිළිගන්නව අදත් මගේ වීඩියෝ එකට. ඉතින් මම අද වීඩියෝ එකේ නොත් එක කතා කරන්න බලාපොරොත්තුවක් ඇති කරගත්තේ. මෙන්න මේ වගේ දෙයක් සම්බන්ධව විශේෂම කතාවක් මේ විදියට ගත්තොත් ඉදිරියට ඇමන්ඩා පොලිසියේදී අනගිත් එක්ක කතා කරනකොට මේ දේවල් පොලිසියට අහුන්ට පස්ස සිදුවෙන දෙයක් ගැන අපි අද වීඩියෝ එකෙන් කතා කරමු. ඉතින් වීඩියෝ එකට යන කලින් ආදරෙන් ඉල්ලීමක් කරන්න කැමතියි. ඒ තමයි වීඩියෝ එක බලලා ඔයාටත් මෙවැනිම වීඩියෝස් දිනපතාම බලන්න කැමැත්තක් තියෙනවා නම් එහෙනම් ඔයාටත් පුළුවන් අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරලා මාත් එක්ක සම්බන්ධ වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙකුට දැනගන්න share කරන්නත් අමතක කරන්න එපා. ඉතින් ඔයා දන්නවා අනික කියලා කියන්නේ වැරද්දක් කරපු කෙනෙක් නෙවෙයි. හැබැයි ඒ වුණාට ආදිත්‍ය වැරදි කරපු කෙනෙක්. හැබැයි ආදිත්‍ය මේ වෙලාවේ උත්සාහ කරන්නේ අනික පිට වැරදි පටවන්න. ඉතින් ඔෆිස් එකේ කට්ටියෝ බය කරගන්නවනේ ආදිත්‍ය. මොකද ඔෆිස් එකේ කට්ටියට මේ දේවල් වලට වක් කියන්න වෙයි කියලා බයට අනිවාර්යෙන්ම ඔෆිස් එකේ කට්ටිය මේ දේවල් වලට කැමති වෙන්න තිරකඩක් තියෙනවා කියන කතාව අනිවාර්යෙන්ම අපිට මතක් කරලම මේ වීඩියෝ එක හරහාම ඉදිරිපත් කරන්න පුළුවන් කියන එක මම මේ වෙලාවේ විශේෂ කාරණාවක් විදිහට මතක් කරලා පෙන්වන්න සූදානම්. ඉතින් කොහොම හරි මේ දේවලුත් එක්ක දැන් ඉදිරියට යනකොට අපිට මේ වගේ දෙයක් දකින්න පුළුවන්. ඉතින් කොහොම හරි මේ සිදුවීම් ගොන්න අතරතුරේදී දැන් ඉතින් ඇමන්ඩා අනිවාර්යෙන්ම අනිගිය බලන්න ගිහිල්ලා අනිගිට විහිළු කරන්න කටයුතු කරනවා කියන එක අපි දන්නවා. ඉතින් කොහොම හරි ඔයා දන්නවා පොලිසිය කට්ටිය ලොකු අවධානයකින් ඉන්නවා කියන කතාව. ඒ කියන්නේ දැන් ඇමන්ඩා කියන්නේ තිහස්වර අයිති කරගන්න හැදුවට දැන් ඇතිනේ කරගත්ත වැඩේ කියලා. දැන් ඉතින් ඉදිරියට කූරු ගණන් කරනකොට කූඩුවේ තමන් කරපු වැරදි ඔක්කොම එකින් එක මතක් කර කර ඉන්න පුළුවන් කියලා. අනිත් එක තමයි අනිගි කරපු ලොකුම වැරද්ද තිහස්වරට ගොඩක් ආදරය කරපු එක. ඉතින් ඒකට දඬුවමක් තමයි මේ ලැබිලා තියෙන්නේ කියන එක ඇමන්ඩා අනිවාර්යයෙන්ම කියන්න නියමිතයි. ඒ වගේම ඇමන්ඩා මෙතනදි කියන්නේ ආයේ හිරෙන් නිදහස් වෙන්න ඉඩක් ලබා දෙන්නේ නැහැ කියලා. හැබැයි මේ හැම දෙයකටම මූල් ආරම්භය aran තියෙන්නේ ආදිත්‍ය ගැන කතාව මෙතෙන්දි කියන්න ඉඩකඩක් තියෙනවා. ඉතින් මේක පොලිසියට ඇහෙනවා. ඉතින් කොහොම හරි මේ සිදුවීම් ගොන්න අතරතුරේදී ඉදිරියට අපිට මේ වගේ දෙයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ කියන්නේ පොලිසිය කෙනාට මේ දේ හුන්ට පස්සේ අනිගේ වැරද්දක් නැහැ කියලා තේරෙන මේක කුමන්ත්‍රණයක් කියන එක තේරෙනවා. ඉතින් එතන ඉඳන් පරීක්ෂණ කරන්න පටන් ගන්නේ සහ ආදිත්‍යව ඉදිරියේදී අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් පොලිසියෙන් සැක පිට ප්‍රශ්න කරන විදිය සම්බන්ධව.